අපිට අවබෝධ වෙන්නෙත් නැත්තේ, අපේ දුක දුරු වෙන්නෙත් නැත්තේ. අපි බෞද්ධ කියලා කියවට අපිට ගෙවල් වලුන් නම් ප්‍රශ්න ඉහටත් උඩින් තියෙනවා. මානසික ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, එහෙ නැත්නම් හිතේ සැනසීමකුත් නැත්තා. මේ වගේ අනන්ත වූ පීඩා විඳිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ මහන්නේ මේ කියන ධර්මයේ අවබෝධ කළොත් ඔබට දුකින් නිදහස් වෙන්න පුළුවන් කියවනං, එහෙනම් මේ ධර්මයේ පිහිට අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ගන්න බැරි වෙලා තියෙනව නේද? ගන්න බැරි වෙලා තියෙනවා. ඒක ධර්මයේ දෝෂයක් විදියට තමයි ගොඩක් අය දකින්න පුරුදු වෙලා තියෙන්නේ. මං හිතර මෙහෙම එකක් ඔන්න මම කියනවා, ඔන්න කියනවා වැලි තල පහදාන. ඔන්න එක්කෙනෙක් වැලි තල පහදනවා. හදලා ගෙනල්ලා මේ අයට බෙදෙනවා. ඒ වැලි තල පිට කාලා ඔයගොල්ලෝ කියනවා මේක කටේ තියන්න බෑ. මේ වැලි තලප කියන්නේ මහා භයානක දෙයක්. මේක කෑවොත් නම් මිනිහෙක් විනාශා. ඒක වැලි තලපුල ප්‍රශ්නයක්. ඒක වැලි තලපේ ප්‍රශ්නයක් නෙවෙයි. එයා ඒ ගෙනල්ලා බෙදපු කෙනා ඒක හරියට හදන්න දන්නා. ඔන්න ඔය වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වෙන්නේ. ඒකට කියනවා මිහිඟු බෙරේ කතාව කියලා. ඔන්න කතාව. දසහරහා කියන රජදරුවගේ කිටියක්. ඒගොල්ලන්ට තිබ්බ බෙරය. ඒකේ නම තමයි මිහිඟු බෙරේ. මොකද්ද ඒකේ නම? මිහිඟු බෙරේ. මේක හදන්නේ කකුළු අණ්ඩකින්. විශාල කකුළුකු අණ්ඩකින් තමයි මේක හදන්නේ. කාලයක් යද්දි මේ මිහිඟු බෙරේ පොඩි පොඩි පළුද්දක් ඇති වුණා. මොකද කරේ? ඒ පළුද්දට එක්කෙනෙක් ඇණයක් එවුවා. දැන් මේ ඇණේ මිහිඟු බෙරේ කොටසක්ද පිටින් කෙනෙක් ඔබපු එකක්ද? පිටින් කෙනෙක් ඔබපු එකක්. කාලයක් යද්දි තව කෙනෙක් මේකට ඇණයක් එවුවා. ඔහොම ඔහොම කාලයක් යද්දි මිහිඟු බෙරයක් නැහැ. දැන් මොකද තියෙන්නේ? එක එක්කෙනා ඔබපු ඇණ ගොඩක් තියෙනවා. දැන් පරම්පරාවෙන් ගිහිල්ලා දැන් මිහිඟු බෙරේ කියලා ඒ පරම්පරා මිනිස්සු ගගහ යන්නේ මොකේද? එනකොට දැන් මිහිඟු බෙරේ කියන එක නෑ. හැබැයි ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ අපි තට්ටු කර කර යන්නේ මිහිඟු බෙරේට තමයි. හැබැයි මම ඇනවලට තට්ටු කර කර කියට අර මිහිඟු බෙරෙන් ලැබෙන ප්‍රතිඵල ලැබෙනවද? ලැබෙන්නේ නෑ. ඒකේ තියෙන මිහිරි වූ ස්වරේ අහන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ අහද්දී කරුණ පහක් ඇති වෙනවා කියලා කියනවා. කරුණ කීයක් ඇති වෙනවද? පහ. ඒවට කියනවා සීක බල. මම මේ කියන එක මගේ පුද්ගලික මතයක් නෙමෙයි ඈ. මම මේ කියලා කියන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි කොටසේ සීක බල සූත්‍රයේ තියෙන කොටසක් මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මහන්නේ ධර්ම ශ්‍රවණය කරද්දී ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. මොකෙන්ද වැඩෙන්නේ? ශ්‍රද්ධාව කියන්නේ කුසලයක්. ඒ කුසලයේ උපදුනා පුළුවන් අකුසල් දුරු කරන්න. එහෙනම් අපි බණ නම් අහන්නේ අපිට මොකද්ද ඇති වෙන්න ඕනේ? ශ්‍රද්ධාව උපදින්න ඕනේ. මේ බණ අහන්නටම උගන්වන්න ඉස්සෙල්ලා මේ මහන්නේ පවට ලැජ්ජාව උපදිනවා. ඒ මොකද්ද? පව් කරන්න යා ලැජ්ජයි. ඒක කුසලයක්. ඒක හිතක උපදින එකක්. ඒතකොට ධර්ම ශ්‍රවණය කරද්දී යාට පවට ලැජ්ජාව උපදිනවා. පවට බය ඔත්තප්ප කියන බලයක් උපදිනවා. ඒතකොට මේ කුසල් ඉපදුනාම හිතේ එයා අතින් පව් කෙරෙන්නේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? අපි අතින් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වලට ප්‍රධාන හේතුව අපිට ඒවා වලක්ව ගන්න එක උමනාවක් නැහැ. වලක්වන්න නරකයි කියලා දන්නවා. ඒකෙන් ප්‍රශ්න හැදෙනවා කියලා දන්නවා. ප්‍රශ්න හැදිලා තියෙනවා. එහෙම වුණාට අපේ හිතින් ඒකට අපිව තල්ලු කරනවා. අපිට ඒක හිත පාලනය කරගන්න බැහැ. ඒ නිසා අපි ඒක හොරෙන් හරි කරනවා. සමහර මිනිස්සු එහෙමනේ නේ, දුස්සීලකම් කරනකොට සමහරට පවුල් කැඩෙනවා, මිනිස්සුගෙන් ගුටි කනවා, අරක්කු බොල් නැති ප්‍රශ්න 100ක් හදා ගන්නවා. හැබැයි යාට ඒක අත්හැරගන්න ඒකට හේතුව මොකක්ද දන්නේ? අර කියපු සීක බල ඉපදිලා නැහැ. මොකද්ද? සද්ධාව, පවට බය, පවට
ලැජ්ජා. වීරිය කියන එක උපදිනවා ධර්මස්රවණේ. අන්නේ වීරිය ඉපදිලා නැහැ. ඊට ප්‍රඥාව කියන එක උපදිනවා. එයාට විනිවිද දකින්න පුළුවන් තමන් කරන දේවල් වැදගත්ද නැද්ද මේවා කුසල්ද අකුසල්ද කියලා තීරුම් අරගන්න පුළුවන්. එයාට පුළුවන් මේක හරයක් තියනවද නැද්ද කියලා හොඳට දකින්න. එතකොට හරවත් නැතිද එයාට අත්තරින්න පුළුවන්. ප්‍රඥාවක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ බණ අහනකොට ඒ සීක ධර්ම පහ හිතේ වැඩෙන්න ඕනේ. ඒ සීක ධර්ම පහ වැඩෙන්නේ බුදුරජාන් වහන්සේගේ වචනවලට විතරයි. ඒ වචනවලට කියනවා බුද්ධ දේශනා. මොනවද ඒකට කියන්නේ? බුද්ධ දේශනා. මේ තියෙන්නේ. දැන් මේක නම් මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ තියෙන දේශනා. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකාය 1, මජ්ක්‍ධිම නිකාය 2, මජ්ක්‍ධිම නිකාය 3. මධ්‍යම ප්‍රමාණයේ දේශනා තියෙනවා 152. කීයක් තියෙනවද? දැන් අපි අහලා දෙනවා මේ තුන් සූත්‍රය කියලා අහලා දෙනවා නේද? අන්න ඒ වගේ සූත්‍ර දේශනා. දැන් තුන් සූත්‍රෙට මොනවද තියෙන්නේ? මහා මංගල සූත්‍රේ, රතන සූත්‍රේ, කරණීය මෙත සූත්‍රේ. ඒක දේශනාවක් බුදුරජාන් වහන්සේ ගාථා විදියට දේශනා කරනවා. ඊට පස්සේ දීඝනිකාය කියලා එකක්. දීර්ඝ වශයෙන් දේශනා කරපු දේශනා තියෙන එකේ 32ක්. කීයක් තියෙනවද? ඒකෙත් තියෙනවා මේ වගේ පොත් දෙකක්. ලොකු ඊයේ දේශනා. ඒව තමයි බුද්ධ දේශනා කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා අංගුත්තර නිකාය කියලා. ඒ අංගුත්තර නිකාය කියන එකේ තියෙනවා කොටස් වශයෙන් කරුණු වශයෙන් ඇතුළත් කරපු දේශනා.